විව්‍යුක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයේට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුකිය දායක වුණා. සමුළුවට පැමිණි රාජ්‍ය නායකින් එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටෙරස් විසින් පිළිකනු ලැබුවා. ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙරට වේලාවෙන් ඊයේ රාත්‍රී 10ට පමණ සමුළුව අමතනු ලැබුවා. එහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේ වත්මන් මෙන්ම අනාගත පරම්පරාවන්ටද සාමෙන් හා සංහිඳියාවෙන් යුත් සෞභාග්‍යමත් අනාගතයක් සහතික කරමින් රටේ සියලු ජනකොටස් වලට ප්‍රතිලාභ සැලසෙන තිරසර සහ ස්ථාවර වර්ධනයක් කරා ගෙන යාමට මෙහෙවීම තම අභිප්‍රාය බවයි. මේ වැඩිදුරටත් ජගත් සමුළුව ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ His Excellency Dennis Francis President of the General Assembly Excellencies ආර්ථික මූල්‍ය ආයතනික හා සංහිඳියා යන ශ්‍රේෂ්ඨ ප්‍රමුඛ කරගනිමින් මා විසින් ආරම්භ කර ඇති ප්‍රතිසංස්කරණ එක අතකින් ජනතාව සහ රජය අතර විශ්වාසය යලි ගොඩනැගීම සඳහා හේතු වී ඇති අතර අනෙක් අතට ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ ප්‍රകൃතිය ඇති කිරීම සඳහා අඩිතාලම දැමීමක් ද වෙනවා මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ගවල ධනාත්මක ප්‍රතිඵල ශ්‍රී ලාංකිකයින් දැනටමත් සිය දෛනික ජීවිතය තුළ අත්විඳිමින් සිටින අතර රටේ ප්‍රගතිය සම්බන්ධයෙන් අභ්‍යන්තරව සහ බාහිර වශයෙන් විශ්වාසය ගොඩනැගීමෙන් පවතිනවා වර්තමාන සහ අනාගත පරම්පරාවන්ට සාමේන් හා සංහිඳියා වෙන්නුත් සෞභාග්‍යමත් අනාගතයක් සහතික කරමින් රටේ සෑම ප්‍රදේශයකටම සියලු ජනකොටස් වලට ප්‍රතිලාභ සැලසෙන තිරසාර සහ ස්ථාවර ආර්ථික වර්ධනයක් කරා රට මෙහෙයවීම මගේ අභිප්‍රායයි. මෙම ඉලක්ක කරා ළඟා වීමට අපගේ ජනතාවගේ සහ ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගය, විශ්වාසය සහ සහයෝගීතාවේ ලැබෙනු ඇතැයි මම විශ්වාස කරනවා. මේ වසරේ මුහුණ දීමට සිදු වූ ආර්ථික අභියෝගය සහ ණය ගැතිභාවයේ ප්‍රතිඵලයක් ලෙස රටක් ලෙස අප ළඟා කර ගැනීමට අපේක්ෂා කළ වර්ධන වේගය අත්පත් කර ගැනීමට අපට නොහැකි වී තිබෙනවා. ආහාර උද්ධමනය අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් අතර ආහාර සුරක්ෂිතතාවය කෙරෙහි සැලකිය යුතු පීඩනයක් ඇති කරමින් තිබෙනවා. ඒ අතරම වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපන සහ පෝෂණ කටයුතු අඩාල වී තිබෙනවා. පසුගිය වසරේ ආර්ථික අර්බුදයෙන් පසුව අප ස්ථාවර වීම ආරම්භ කර ඇති මේ අවස්ථාව වන විට මේ තත්ත්වය අපට දැනටමත් ඇති දැඩි මූල්‍ය අවශ්‍යතාවය තවදුරටත් තීව්‍ර කරමින් තිබෙනවා. ණය අර්බුදයක සිටින දේශගුණික අවධානමට ලක්විය හැකි සංවර්ධනයේ වෙමින් පවතින රටක් ලෙස අපට දේශගුණික මූල්‍යකරණය ශක්තිමත් කර ගැනීමේ කඩිනම් අවශ්‍යතාවය අන් කවරදාටත් වඩා අද දැඩිව දැනී තිබෙනවා. දේශගුණික මූල්‍යකරණය ශක්තිමත් කිරීමට ධනවත් රටවල් විසින් පොරොන්දු නමුත් ඒ අපේක්ෂාවන් තවමත් ඉටු වෙලා නැහැ. සංවර්ධිත රටවල් ඒ එකඟතාවයන් ඉටු කරන්න ඕනේ. ඔවුන් සතුව පවතින සාමූහික නමුත් වෙනස් වූ වගකීම් වලින් ඔවුන්ගේ කොටස බහරගත යුතුයි. දේශගුණික විපර්යාස අවම කිරීම සහ දේශගුණික අනුවර්තනය සඳහා අවශ්‍ය සහාය ලබා දීම සහ ඉන් ඇතිවන පාඩු සහ හානි සඳහා වන්දි ලබා දීම ඔවුන්ට පැවරී ඇති ඒ වගකීමයි. ජාත්‍යන්තරයේ අද විශාල වෙනස්කම් වලට භාජනය වෙමින් පවතිනවා. ඒ අතරම ඒ පෙර නොවිරු අභියෝග වලටත් මුහුණ දෙමින් සිටිනවා. අප එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැමිණෙන්නේ පොදු විසඳුම් සඳහා අප තුල පවතින සහයෝගීතාවයේ පෙන්වන්නට. අවධානමට ලක්ව ඇත්තේ එක්සත් ජාතීන්ගේ අනාගතය නොව සමස්තයක් ලෙස අපගේ පෘථිවි අනාගතය. ජාත්‍යන්තර සම්බන්ධතාවයන් පුරා පැතිරී ඇති අවිශ්වාසයේ මැද්දේ වුණත් සමාජික රටවල් වලට එකට වැඩ කිරීමට හැකි නව ක්‍රමවේදයන් අප සොයාගත යුතුව තිබෙනවා. සංවර්ධනයේ වෙමින් පවතින ලෝකයේ සමග සහයෝගයෙන් එකට වැඩ කිරීම සඳහා නිත්‍ය සමාජිකයන් සතුව පවතින කැමැත්ත තුළින් අපට මේ සාක්ෂාත් කරගන්නට පුළුවන්. To work together in solidarity with the developing world, they must show the way. Thank you. මේ අතර ජනාධිපතිවරයා අමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ද හමු වී තිබෙනවා. මෙම අවස්ථාවට ජනාධිපති බිරිඳ මෛත්‍රී වික්‍රමසිංහ ද එක්ුණා.